අපේ ගෙදර ලයිව් YouTube channel එකට අදත් ඔයාලා සිළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි ගෙදර හැමෝටම කන්න පුළුවන් විදිහට රෑ කෑමක් හදමු. අපි මේ කෑම හදන්න ගන්නෙ රුලා. එහෙනම් අපි දැන් පටන් ගමු. මම මෙතන යෝගට් එකක් අරන් තියෙනවා ග්‍රෑම් 80ක. අපි එක දාර චුට්ටක් කලවම් කරගමු. මෙතන මම රුලම් කප් එකක් අරන් තියෙනවා ග්‍රෑම් වලින් ග්‍රෑම් 160ක්. ඒකත් අපි දැන් මේ යෝගට් මිශ්‍රණයට දාගමු. දාලා අපි ඒ ටික හොඳට කලවම් කරගමු. අපි දැන් ඒකට වතුර ටිකක් දාලා කලවම් කරගමු. මම දැන් රුලම් වලට වතුර කෝප්පයක් දාගත්තා. අපි ඒ ටික දාලා කලවම් කරන ටිකක් පෙඟෙන්න වහලා තියමු. පැත්තකින් තියාගත්ත රුලම් එක ඇරලා බලමු. මේ කලින් අපි දාගත්තට වඩා රුලම් එක ටිකක් ඝන ගතියට ඇවිල්ලා. අපි දැන් ඒකට කඩාගත්ත බිත්තරයක් දාගමු. ඒකත් දාලා කලවම් කරගමු. මෙතන මම අරන් තියනවා බේකින් සෝඩා, ඒ කියන්නේ ආප සෝඩා තේ හැඳි භාගයක් එකක් දාගමු. මෙතන ලුණු තේ හැඳි කාලක් කරන් තියෙනවා අපි ඒකක් දාගමු. රුලංගෙන් හදන කෑම හදන්නේ රාත්‍රී කෑමකට, ඒ වගේම ගෙදර හැමෝටම කන්න පුළුවන් විදිහට තමයි මම මේක හදන්නේ. ඒ නිසා මම මේකට එළවලු චුට්ටකුත් එකතු කරගන්නවා. මෙතන මම අරන් තිනවා හීනියටම කපලා ලුණු මේස හැඳි තුනක් විතර අපි ටික දාගමු. කරපිංචිති දෙකයි. මෙතන කැරටුත් මේස හැඳි තුනක් විතර අරන් තිනවා හීනියට ග්‍රේට් කරන එකක් දාගමු. අපි ටිකක් දාලා කලවම් කරගමු. අපිට මේක අවශ්‍ය කරන්නේ ටිකක් කඩා හැලෙන පදමට අපි දැන් වතුර මේස හැඳක් විතර දාගමු. අපිට ගොඩක් දිය බැට එකක් නෙමෙයි අවශ්‍ය කරන්නේ, ටිකක් කඩා හැලෙන පදමට මෙන්න මේ වගේ. අපි දැන් මේ ටික කප්ස් වලට දාගමු. මම අද රයිස් කුකරේ ස්ටීම කොටස තමයි මේක ස්ටීම් කරගන්නේ. ඔයාලගේ රයිස් කුකර් වල ස්ටීම කොටසක් නැත්නම් රයිස් කුකර් එකට වතුර දාලා මේ වගේ කූලින් රැක් එකක් තියලා ඒ කූඩින් මේ කප් ටික තියාගන්න. ඔයාලට මේ වගේ කප්ස් හොයාගන්න නැත්නම් මේ විදිහේ ඇල්මිනියම් ෆොයිල් කප් ගන්න පුළුවන්. ඒ වගේම අපි තේ බොන සෙරමික් කෝප්ප ගන්නත් පුළුවන්. ඒ ගන්න හැම එකකම හොඳට තෙල් ගාලා ගන්න. එතකොට අපිට පහසුවෙන් ගලව ගන්න පුළුවන්. අපි දැන් මේ ඇල්මිනියම් කප්ස් ටිකේ තෙල් ටිකක් ගාගමු. දැන් මම ස්ටීමර් එකට වතුර දාලා රත් වෙන්න තියලා තියෙන්නේ. අපි වතුරක නැටුවාම මේ ටික දාලා තියාගමු. අපි මේ විදිහට කප් එකේ හැමතැනම යන විදිහට ගා ගන්න ඕන. දැන් අපි තෙල් ගාගත්ත ඇලුමිනියම් කප්ස් වලට මිශ්‍රණය දාගමු. මිශ්‍රණය දා ගන්නකොට ගොඩක් පිරෙන්න දාගන්න නැහැ. තුන් කලක් විතර දාගත්තාම ඇති. කප් වලට පුරව ගත්තා. අපි දැන් මේ ටික වහලා ස්ටීම් කරගමු. අපි දැන් උලංගේ ස්ටීම් කරගත්තා, ඇරලා බලමු. අපි ස්ටීමර් එකෙන් එළියට ගේන්න කලින් බාබකියු ස්ටික් එකක් ගහලා බලන්න ඕනේ තෙත නැතු වෙනවද කියලා. මෙන්න මේ විදිහට. එහෙම තෙතට වගේ එනවා නම් තව චුට්ටක් වෙලා තියාගන්න. මේ හරියට විනාඩි 15කට පස්සේ අපි දැන් මේක නිවුණාට පස්සේ ගලවගමු. අපි රුලම් වලින් හදාගත්ත කෑම එක නිමිලා තියෙන්නේ. අපි දැන් බුරුල් කරලා කප් එකකින් ගලවගමු. මේ විදිහට පිහිටුඩක් හරි ස්පැචුලා එකක් හරි දාගත්තාම බුරුල් කරගන්න පුළුවන්. මේ තියෙන රුලම් වලින් හදාගත්ත කෑම හොඳ සොෆ්ට් එකට තියෙනවා මේ. අපි මේ විදිහට ඉතුරු දෙකත් ගලවගමු. ඔයාලා පළවෙනි වතාවට නම් අපේ වීඩියෝ එකක් බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයාලා නිතරම බලන්න පුළුවන්. එහෙනම් වෙනද වගේම මේ වීඩියෝ එක බලලා like එකක් දාලා ඔයාලගේ වටිනා අදහසුත් comment කරන්න. මේ තියෙන උලන් වලින් හදාගත්ත කෑම හොඳ soft එකට තියෙනවා මේ. අපි දැන් කපලා බලමු. අපි මේ කෑම හදන්න පාම්පිටි මුකුත් පාවිච්චි කරන්න නැති නිසා පාම්පිටි කන්න අකමැති අයට පෝෂණීය විදිහට මේ කෑම හදාගෙන කන්න පුළුවන්. මේ තියෙන හොඳ සොෆ්ට් එකට තියෙනවා මේ. ඔයාලට මේ රුලන් වලින් මේ කෑම හදාගත්තාම මිරිස් හොදි, ඒ වගේම මාළු හොදි, චිකන් හොදි, පරිප්පු ඒ වගේ එකත් කන්න පුළුවන්. ඒ වගේම පොඩි අයගේ ලන්ච් බොක්ස් වලට අරිනවනම් මෙන්න මේ වගේ මොන හරි කරි එකක් දාලා අපි ගෙදර තියෙන මොන හරි ෆිලින් එකක් අල ටිකක් තැමෙන් හරි ඒ වගේ නැත්නම් මාළු කෑල්ලක් පොඩි කරලා හරි දාලා තව මේ වගේ කෑල්ලකින් වහලා
අපිට ලන්ච් බොක්ස් වලට දාලා අරින්නත් පුළුවන් මේ විදිහට මේම හදලා ගැලවෙන්නේ නැති වෙන්න ටූත් පික් එකක් ගහ ගන්න එහෙනම් ඔයාලත් මේ විදිහට රුලන් වලින් හදලා පවුලේ අයත් එක්ක රස බලන්න අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු।